අප ජීවත්වන සෞරග්‍රහ මණ්ඩලය තුල තිබෙන්නේ එක් තරුවක් පමණි. නමුත් විශ්වය තුල ඇති අනිකුත් බොහෝමයක් තාරකා පිහිටා තිබෙන්නේ ද්විත්ව හෝ ත්‍රිත්ව තරු පන්තියක් වශයෙන්ුයි. අප හොඳින්ම දන්නා ඔරයන් තාරකා රාශියේ හිසට ආසන්නයෙන් පිහිටා තිබෙන GW Orionis එසේත් නොමැතිනම් GW Ori වශයෙන් හඳුන්වන්නේ මෙවැනි ත්‍රිත්ව තරු පද්ධතියක්. මෙහි දැක්වෙන මෙම ත්‍රිත්ව තරු පද්ධතිය පිහිටා තිබෙන්නේ පෘථුවියේ සිට ආලෝක වර්ෂ 1300ක් පමණ දුරින්. මෙහි දැක්වෙන්නේ චිලිහි පිහිටා ඇති අල්මා දුරේක්ෂයට මෙම තාරකා පද්ධතිය දිස්වන ආකාරයයි. මෙම තාරකා පද්ධතිය තුළ එකිනෙකින් වෙන්ව පිහිටා ඇති දුහවිලි වලින් සෑදී තිබෙන වලලු පද්ධතීන් තුනක් දැක ගැනීමට පුළුවන්. මෙම ඡායාරූපය මැදයේ ආලෝක ලපයක් වශයෙන් නිරූපණය වන්නේ මම කලින් සඳහන් කළ තාරකා තුනේ ත්‍රිත්ව තරු පද්ධතියයි. මේන් තරු දෙකක් එකිනෙකට ඉතාමත් ආසන්න ද්විත්ව තරු පද්ධතියක් වශයෙන් පවතින අතර තුන්වන තරුව මෙම ද්විත්ව තරු පද්ධතිය වටා කක්ෂගතව පවතිනවා. විද්‍යාඥයන් විසින් මෑතකදී මෙලෙස තිබෙන මෙම ත්‍රිත්ව තරු පද්ධතිය සම්බන්ධව තවත් ඉතාමත් සුවිශේෂී කරුණක් සොයාගෙන තිබෙනවා. එය තමයි මෙම ඡායාරූපයේ ඇතුළතින්ම පිහිටා ඇති ඒ වගේම ත්‍රිත්ව තරු පද්ධතියට ආසන්නයෙන්ම තිබෙන දුහුවිලි වලල්ල එසේත් නොමැතිනම් ඩස්ට් රින්ග් එක අසාමාන්‍ය චලිතයන් පෙන්눔 කිරීම. විද්‍යාඥයන් මෙවැනි චලිතයන් හඳුන්වන්නේ වොබ්ලින් මෝෂන් එකක් කියලා. ඒ වගේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙවැනි වොබ්ල් එකක් මෙම දුහුවිලි වලල්ල තුල ඇතිවීමට හේතු වන්නේ එය තුල තිබෙන විශාල ග්‍රහලොවක් හෝ ග්‍රහලෝක කිහිපයක පැවැත්ම නිසා බවයි. එසේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙලෙස තනි ග්‍රහලොවක් මෙම දුහුවිලි වලල්ල තුල පවතිනවා නම් එය බ්‍රහස්පතිගේ ප්‍රමාණයේ ග්‍රහලොවක් විය යුතු බවයි. එලෙස ග්‍රහලොවක් පවතිනවා නම් එය මෙතෙක් කාලයකට සොයාගත් ත්‍රිත්ව තරු පද්ධතියක් වටා භ්‍රමණය වෙමින් පවතින ප්‍රථම ග්‍රහලොවද වනවා. මේ ආකාරයට ත්‍රිත්ව තරු පද්ධතියක් වටා භ්‍රමණය වෙමින් පවතින ග්‍රහලොවක් විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ සර්කම් ට්‍රිපල් ප්ලැනට් එකක් වශයෙන්. ඔබට මතක ඇති අප මීට කලින් කතා කළ සූර්යයන් දෙදෙනෙකු සිටින ග්‍රහලෝක ගැන. එවැනි ග්‍රහලෝක හඳුන්වන්නේ ටැටුයින් ග්‍රහලෝක වශයෙන්. දැන් අපි නැවතත් ඔරයන් තාරකා රාශියේ ඇති මෙම සර්කම් ට්‍රිපල් ග්‍රහලෝක ගැන අවධානය යොමු කළොත් එය මත යම් ආකාරයක ජීවියෙක් සිටියොත් එම ජීවියාට සූර්යයන් තිදෙනෙකු නැගීම සහ බැසීමක් දැක ගැනීමට හැකිවන්නේ නැහැ. එයට හේතුව වන්නේ මෙම ත්‍රිත්ව තරු පද්ධතිය තුල තිබෙන ද්විත්ව තරු පද්ධතිය එකිනෙකාට ඉතාමත් ආසන්නයෙන් ඇති නිසා ඒවා එක් සූර්යයෙකු නැගීම සහ බැසීම වශයෙන් දර්ශනය වීමයි. එම හේතුව නිසා මෙම තරු පද්ධතිය තුල තාරකා තුනක් තිබුණත් මෙම සර්කම් ට්‍රිපල් ග්‍රහලෝ මත සිටින යම් ජීවියෙකුට ඒවා දිස්වන්නේ තාරකා දෙකක් පමණක් ඇති ටැටුයින් ග්‍රහලෝකට තාරකාවන් දිස්වන ආකාරයටයි. අපි බලාපොරොත්තු වෙමු අනාගතයේදී සිදු කරන තවත් වැඩිදුර නිරීක්ෂණ මගින් මෙලෙස සූර්යයන් තිදෙනෙකු සිටින සර්කම් ට්‍රිපල් ග්‍රහලෝකයේ පැවැත්ම සනාථ කර ගැනීමට හැකි වේවි කියලා. අවසානයට විශ්ව ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම සූර්යයන් දෙදෙනෙකු සිටින ටැටුයින් ග්‍රහලෝක ගැන දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම සිදු වූ ආකාරය ගැන දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.